සාමාන්‍යයෙන් ගර්ල්ස් ලව හොයාගන්න බැරි වුණොත් ඕගලන්ට කෙලින්ම ගර්ල්ස් ලව හොයාගන්න පුළුවන් එකම තැන තමයි සෙෆෝරා කියලා කියන්නේ. Hi. හරි පොෂෝ ඕගලන්. මොනවද කරන්නේ විතර? අපි කොහමද shopping කළා සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා Sephora එකේ මේකප් කරගන්න නැති මමත් ගිහලා Sephora එකේ මේකප් බඩු ගත්තා. මොකද සාමාන්‍යයෙන් shows වලට යද්දි මට සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. මගේ මූණට මේකප් match කරන්න හරිම අමාරුයි. ඉතින් මමත් ගිහිල්ලා මගේ මූණට ඕන කරන මේකප් බඩු ගත්තා. මොකද මට shows වලදී සහ එළියට යන්න වුණොත් casual makeup එකක් දාගන්න හොඳ brand එකකින් මේකප් බඩු ගන්න ඕන නිසා ශනුද්‍රි මාව එතනට එක්කන් ගිහිල්ලා මට මේකප් බඩු අරන් දුන්නා. ඊට පස්සේ ආවේ අපි Irish village එකට. මම නෝමලි ඩුබායි ආවොත් අනිවාර්යයෙන්ම එන තැනක් තමයි Irish village කියලා කියන්නේ. මෙතනට ගිහාම මෙතන තියෙන vibe එක මම හිතන්නේ මෙතනට ගිහිල්ලා තියෙන කෙනෙක් හරි දන්නව ඇති. මෙතන මාරම ලස්සනයි, මෙතන මාරම classy, ඒ වගේම මාර calm vibe එකක් තියෙන්නේ. ඉතින් මෙතන drink එකක් දාන්න නැත්නම් යාළුවොත් එක්ක hang out වෙන්න සහ වෙනම ෆුඩ් ඔප්ෂන් එකකට යන්න ඕන නම් ඕගලන්ට කැමති කෑම තියෙනවා මෙතන. නමුත් මම ලොකුවට මෙතන කෑම වලට ආශ්‍රය ටික ඔයිලි වැඩි සහ මෙතන තියෙන කෑම වලට මට බඩ පිරෙන්නේ නැහැ. නමුත් ඕකේ මේ අපි ගියපු ටයිම් එකත් එක්ක ඒ වගේ කෑම එකක් කන්න. ඉතින් අපි 3 දෙනා මාර බඩකින් අපි 7 දෙනා මාර බඩකින් හිටියේ. ශානුලන උදේ කාල තිබ්බ. නමුත් අපි එළියට බහිද්ද නම් මුකුත්ම කාල තිබ්බ නැහැ. ඉතින් කොහොම හරි ඇවිදලා මාර ටයර්ඩ් නිසා මොන හරි කන්නත් එක්ක සහ ශනුවයි ෂේවයි මෙතනට ගේන්න ඕන නිසා තමයි අපි මෙතනට එක්කන් ආවේ. ඉතින් ඕගලන් දන්නව ඇති මම මේ කියන්නේ මොකද්ද කියලා. ඕගලන් ඩුබායි ඉන්න කෙනෙක් නම් මෙතනට ගිහිල්ලා තියෙනවා නම් මෙතන ඕගලන්ට try කරන්න පුළුවන් ඕගලන් කැමති වර්ගයේ beers. මෙතන beers ಜಾති ගොඩාක් තියෙනවා. ඕගලන් බියර් ෆෑන් කෙනෙක් නම් ඕගලන්ට එක එක බියර්ස් ಜಾති බොන්න පුළුවන්. මොකද මම ගිය පාර ආපු හැම වතාවකම එක එක ಜಾති බියර්ස් try කළා. ඉතින් මෙතන බියර්ස් මාර ක්වොලිටි. අප කෑම ඔඩර් කළා. අපි 4 දෙනා ජාති 4ක් ගත්තේ. ඇත්තට මම චිකන් විතරයි කන්නේ. මට සාමාන්‍යයෙන් බීෆ් පෝක් ඇලර්ජික්. ඉතින් අපේ ෂේජේ ශනුයි බීෆ් පෝක් මික්ස් මොනවද බඳගත්තා. මම ඒව කෑවේ නැහැ. මං ගත්තේ මගේ චිකන් තියෙන මීල් එක විතරයි. ඉතින් සුපුරුදු පරිදි මේගොල්ලන්ගේ ෆොටෝ ඔප්ෂන් එක තමයි මේ තියෙන්නේ. ෆොටෝ ගහන්න කොහෙ ගියත් ඒගොල්ලන්ට ෆොටෝ ගහන්න එපා. ඉතින් එතනට මාවත් යවෙනවා ෆොටෝ ගහන්න. ඒගොල්ලන් ෆොටෝ ගහද්දි කොච්චර ෆොටෝ ගහන්නයි කියලා හිතන් හිටියා. ඉතින් ඕගලන් දකින්නවා ඇති මේ ලොකේෂන් එක මා ලස්සනයි. ඕගලන්ට කැමති විදිහට ඕගලගේ කැමති ඇඳුමේ කලර් එකට මෙතන මැච් කරන්න පුළුවන් මෙතන ලොකේෂන් එකත් එක්ක මේ වයිබ් එක. අපි යන්න හිටපු තැන චුට්ටක් මිශ්‍ර නිසා අපි හිතුවා මම ආස්ථානකට ශනුලව එක්ක යන්න කියලා. මොකද මම ආස්ථානක් තුන රව් හෝටල් කියලා. රව් හෝටල් එකේ කැම බීම එහෙම මාර රහයි සහ මම එතනට හරි ආසයි. එතන ලොකේෂන් එකට ෆොටෝස් වලට TikTok වලට ඒ ලොකේෂන් එක මාර ලස්සනයි. නමුත් අපි ගියපු ටයිම් එකත් එක්ක අපිට TikTok ෆොටෝ ලොකුඩ් වීඩියෝස් ගන්න බැරි වුණා. බට් ඒ ලොකේෂන් එකට මට යවන්න ඕනුලා තිබ්බ අපේ ශනු වැෂේව. ඉතින් ඒ දෙන්නව එකයි යනවා. පොඩ්ඩක් පාම් ජුමෙර පැත්තට වෙන්න තමයි මම හිතන්නේ මේ හොටෙල් එක තියෙන. මම හරියටම දන්නේ නැහැ. නමුත් අපි හිටපු සයිඩ් එකේ ඉඳන් මම හිතන්නේ විනාඩි 20ක් පැය භාගයක් විතර දුර යන්න ඕනේ ඒ තැනට. අපිට මෙට්‍රෝ ඔප්ෂන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් අපි කැබ් එකේ ගියේ මොකද මෙතනට ටිකක් යන්න දුර නිසා. අතර වැඩි කරන්න ඕනේ නැද්ද එන්න? ඕකේ. ඊළඟ ලොකේෂන් එකට ආවා අපි. ඔල්රයිට්. තමන්නේ. අපි වැඩ. ඊළඟ මොකක් කියන්නේ? නෝ 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 නෝ. චුක් 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 චුක්.
හොටල් එක තියෙන්නේ බීච් එක ළඟමයි. මෙතන ඇතුළ එහෙම හරිම ලස්සනයි. මොකද මේක ඇතුළ blue, white and sky blue වගේ colors වලින් තමයි මේක ඇතුළ decorate කරලා තියෙන්නේ සහ colors ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනට ආවහම වෙනම තැනකට ආවහම වගේ feel එකක් තමයි ඇති වෙන්නේ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ outside එක. මෙතනත් මාරම ලස්සනයි. මේ time එකට වඩා මම සාමාන්‍යයෙන් මෙතනට 4ට 5ට වගේ යනවා නම් එතකොට මෙතන මාරම ලස්සනයි. මොකද මෙතන බිල්ඩින් එක පේන විදිහයි සහ මේකේ තියෙන color vibe එකත් එක්ක මම හරිම ආසයි. මෙතන liquor option එකත් මරු. නමුත් අපි මේ වෙලාවේ time එකත් එක්ක අපි liquor නැති drink සමයි ඔක්කොම මොහිටෝසොයි peach tea වගේ බිව්වේ අපේ මේ ෂණුයි ශේයාස් නිසා. නමුත් liquor ගන්න කෙනෙක්ට නම් මෙතන liquor ගන්න මරු. මෙතන vibe එක මරුවට set වෙනවා කියව කියව බොන්න කැමති කෙනෙක් ඉන්නවා නම්. ඉතින් ඔකට පුළුවන් මෙතනට එන්න. ඩුබායි ඉන්න කෙනෙක් නම් මෙතන අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද මෙතන මාරම ලස්සනයි. ඇත්තටම මෙතන වුණ සංසිද්ධිය කිව්වොත් මෙතන මම හරිම ආසයි ස්ට්‍රෝබෙරි මොහිතෝස් බොන්න. නමුත් මම ආස නැහැ මින්ච් රහට. මොකද මං ඕඩර් එක දාද්දිත් ඒ කෙනාට කිව්වා මින්ච් ඇඩ් කරන්න එපා, මං කැමති නැහැ කියලා. නමුත් මේ ඩ්‍රින්ක් එකට මං හිතන මින්ච් එනවා ඩෙෆිනිට්ලි. නමුත් මං කිව්වා මින්ච් දාන්න එපා, මම ඒකට ආස නැහැ කියලා. නමුත් මින්ච් එක තමයි මේ කිව්වේ. ඉතින් මම ආයෙත් ඒක හරවල යව්වා මින්ච් නැතුව. මට ස්ට්‍රෝබෙරි මොහිතෝක විතරක් අරන් එන්න කියලා බොරුවට ඇලර්ජික් කියලා කිව්ව ෂණු. මහා පෙරේතය ඔබ. මේ වගේ ලොකේෂන් වලට හිටපු ගමන් ටැක්සිස් හොයාගන්න අමාරුයි. එතකොට ඕගොල්ලන් ඩුබායි වලට කලින් ගිහින් නැති කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් කරීම් යූස් කරන්න. කරීම් යූස් කරලා ටැක්සි එකක් දාගෙන ඊට පස්සේ මගේ බෑග් එක ෂණුගේ හොටෙල් එකේ දාලා ආපු නිසා මම ආයෙත් ගියා මගේ බෑග් එක ගන්න. මගේ බඩු වගේ එකේ තියෙන නිසා. ඉතින් අපි යද්දි මෙතන මම හිතන්නේ වෙඩින් ෆන්ක්ෂන් එකක් තිබ්බා. මේගොල්ලන්ගේ මියසික් හරිම රුම්බා ටයිප් මියසික් තමයි මේගොල්ලන් ප්ලේ කරන්නේ. ඉතින් අපිත් එතන ටිකක් නටන්න අමතක වෙනවා. මම හිතන ඔයගලන්ට ගොඩක් අනිත් වීඩියෝ බලා ගන්න පුළුවන් වුණා. මම හිතන ෂණුද්‍රගේ YouTube වීඩියෝ එකනොත් එයාගේ බ්ලොග් එකනොත් මගේ නෑ ලොකුවට වීඩියෝස් නෑ. මොකද මට සෑහෙන අමතක වෙනවා වීඩියෝස් ගන්න. මොකද අපේ ෂණුයි ශේකී ශ්‍රී ලංකන් ෆුඩ්ස් කන්න ඕන කියලා ඩුබායි වල කෑම කාලම ඇති වෙලා කියලා. ඉතින් මම එක්කන් ආවා ඩුබායි වල ලංකාවේ කෑම කන්න මගේ යාළුවා ගෙදරට. ඊට පස්සේ ඉතින් බලමු. දුබායි එක්ස්ට්‍රා තියෙන එක වාකි. Bye. Bye. ඊට පස්සේ අපේ තර්ඩ් ඩේ එක ඩුබායි. ඉතින් අපි මේ දවසත් ඇත්තටම යන්නේ අපේ සල්ලි සියල්ල නාස්ති කර ගැනීම පිණිස. නැත්නම් අවශ්‍ය මොකද ෂොපින් කරන්න යන්නේ. ඉතින් මම ඉන්න තැන ඉඳන් මෙතන සහාරා සෙන්ටර් එකට ඇත්තටම ලොකු දුරක් නැහැ. ඉතින් මම ෂන්ඩුවටත් මෙතනට එන්න කියලා කිව්වා. මොකද සාමාන්‍යයෙන් ඩුබායි මෝල් වගේ ලොකු මෝල්ස් වල තියෙන සමහර ඔප්ෂන්ස් මේ වගේ නෝමල් මෝල් වල චුට්ටක් අඩු. ඉතින් අපි පුරුදු පරිදි සහාරා සෙන්ටර් එකට සෙට් වෙලා මුලින්ම බලනවා අපිට මොනවද ගන්න තියෙන්නේ කියලා කතා කරලා, මොන ෂොප්ස් ගන්න තියෙන කියලා කතා කරලා. මොකද ෂණුවට මට ෂොප්ස් වගේක් කියන්න තියෙනවා. ඒවත් ටික බඩ කතා කරලා අපි යනවා ෂොපින් කරන්න. මොකද
ඉතින් අද මට ශනුලව එක යන තියෙන ලොකු තැන් දෙක තුනකට මේ සෆීර් මෝල් එකේ මොකද ශනුට ඇඳුම් ගන්න ඕනි කියලා කිව්වා. ඉතින් මමත් මේ සිර ෂොපින් කරන්න බලන් හිටියා. මං ආස ෂොප්ස් දෙක තුනකේ මොකද මං නිව්යෝක් Forever 21 ඒ වගේ ඒකේ තියෙන ඇඳුම් වලට මං හරිම ආසයි. ඉතින් මම සාමාන්‍ය රටකට ගියාම මුලින්ම කරන්නේ ඒ රටේ තියෙන අලුත්ම අප්ඩේට් වෙච්ච ඇඳුම් ගන්න. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා ඇඳුම් ගන්න කොහෙන්ද කියලා. මම ගොඩක් වෙලාවට ඇත්තටම ලංකාවෙන් ඇඳුම් ගන්න නැති කෙනෙක්. මොකද ලංකාවේ ඇඳුම් හැමෝම අඳිනවා. ඊට සමහර තැන් තියෙනවා මම ඇඳුම් ගන්න ආස. මම මගේ Instagram එකේ Facebook එකේ දාලා තියෙන මම ඇඳුම් ගන්න තැන්. නමුත් මම පිටරටකට ගියාම ස්පෙෂල් ඩුබායි, Singapore, Bangkok ඕන කන්ට්‍රි එකට ගියාම මම ආසයි අලුත් ඇඳුම් සිලෙක්ට් කරන්න, අලුත් ඇඳුම් බලන්න මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන ස්ටයිල්ස් මොනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම රටකට ගියාම ඒ වගේ දේ තමයි ට්‍රයි කරන්නේ. ඉතින් ඕගොල්ලොත් නිව්යෝක කියන බ්‍රෑන්ඩ් එක මම ස්පෙෂලි ආසයි. ඒගොල්ලන්ගේ ඇඳුම් වලට ඒගොල්ලන්ගේ ෆිටෝන් හරිම මරු ෆිටෝන් එක ඇඳහම. ඉතින් ඕකකටත් පුළුවන් ට්‍රයි කරන්න. ඩුබායි හරි ඕන රටක ඉන්නව නම් ඒ බ්‍රෑන්ඩ්ස් වල තියෙන ඇඳුම් මරු. ඉතින් Forever 21 ඒ වගේ තව තියෙනවා මට මතක නැහැ නම්. ඉතින් ඕගොල්ලෝ ට්‍රයි කරන්න. ඕගොල්ලොත් අනිවාර්යෙන් කියන්න ට්‍රයි කරලා මම කියන දේ ඇත්තද බොරුද කියලා ඒගොල්ලන්ගේ ෆිටෝන් සහ ඒගොල්ලන්ගේ කලෙක්ෂන් එක මරු. හම්බ කරපු සල්ලි වලින් වියදම් කරලා සල්ලි වියදම් කරලා කම්පාඩමක් තමත් රුපියල් නොකානෝ බී තාමනේ ගනම් වැඩි දේවල් සතියේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් කන්න ලන්ච් වලට. ඉතින් මට මේ රෙස්ටුරන්ට් එකේ නම ඇත්තටම මතක නැහැ. ඩුබායි වල තියෙන රෙස්ටුරන්ට් එකක්. මෙතන කෑම හරිම ලහයි. ඉතින් කෑම ලංකාවේ කෑමක් නිකන් ඩුබායි වලදී ෂොප් එකේ දැක්කම ඇත්තටම මේක කියන්න බැරි තරම් වෙනම ආතල් එකක් ඒක. ඉතින් රයිස් ඇන් කරි කියන්නේ මගේ ෆේවරිට්. මම සාමාන්‍යයෙන් ඉස්සර නම් ෆ්‍රයිඩ් රයිස් බිරියානි වගේ කන්න ගොඩාක් ආසෙ කෙනෙක්. නමුත් දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් රයිස් ඇන් කරි තමයි මම ගොඩාක් මාස කන්න. ඉතින් එතන කෑම රහයි. ඔකට දැක්කම පේනවා ඇති කොච්චර රහද කියලා කෑම. මම ගත්තේ චිකන්. අර දෙන පුරුදු පරිදි ඉතින් බීෆ් පෝක් වලට යනවා. මට චිකන් විතරයි කන්න පුළුවන්. ඒක නම් බීෆ් පෝක් කනවා චිකන් කනවා. Yeah, yeah, I know. බර්ජ් ඛලිෆාකට මොකද දයන්නේ? ඊට පස්සේ මම යන්න හදන්නේ ගෙදර. නමුත් මේගොල්ලන් බර්ජ් ඛලිෆායි ඩුබායි බර්ජ් ඛලිෆා බලලා තියෙන්නේ. ඒ හැම එකක්ම ඉතින් මට හිතුණා යන්න ඕනේ නැහැ කියලා. ඒ දෙනව යවන්න. නමුත් මම try එකක් දෙනවා. මගේ වැට් එක වෙලා යාළුවත් එක්ක යන බලමු. ලන්ච් අපි යනවා ගෙදරට. මොකද මගේ කී මං අරන් ඇවිල්ලා කී එක දෙන්න ඕනේ. ඉතින් බලමු. රෑට මට යන්න පුළුවන් වේද කියලා. මොකද බර්ජ් ඛලිෆා මොකද මට ටිකක් tired but පස්සේ දිවි අපලා ජේ ඉන් ඩුබායි. ඉතින් අපේ last day කී අපි හිතුවා යන්න මෙන්න මෙතන්ට වයිල් වාඩි. මම හිතන්නේ ඩුබායි වල මෙතනට ගිහිල්ලා ඉන්න කට්ටිය දන්නවා ඉතින් මෙතන කොච්චර ආතල්ද කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ශානු විමායි කවුරුත් බ්ලොග් මොකුත් එඩිට් කළේ නැහැ. අපේ ෆෝන් ඔක්කොම තියලා ගියේ. මොකද අපිට හිතුණා ෆෝන් අරන් ගියොත් අපිට එන්ජොයි කරගන්න බැරි වෙයි කියලා. ඉතින් මම හිතනවා ඩුබායි යන කෙනෙක් නම් ඩුබායි ට්‍රැවල් කරන්න ඉතින් ඉගෙනගෙන අනිවාර්යයෙන් මෙතනට යන්න ඕනේ. මෙතන මාර ෆන්. ඊට පස්සේ ඉතින් ඩුබායි වලට ටටා බයි කියලා. අත්තවශ්‍යම කිව්වොත් අපිට දැන් ලංකාවට යන්න වෙලාව
ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අනිත් වීඩියෝස් මොකොත් ගත්තේ නැහැ. මොකද එදා වීඩියෝස් ඇත්තටම හරිම අඩුයි. මොකද අපි දවසම වයිල් වාඩි හිටියේ. ඉතින් අපේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඔක්කොම වැඩි වෙලා බෑගුත් ඉක්මනට පැක් කරගෙන මේ මම යන්නේ ආපෝට් එකට ආයිත් ලංකාව බලා පිටත් වෙන්න. මොකද ඒ ෆ්ලයිට් එකත් අපිට තිබ්බේ පාන්දර 3යි ගානකට. ඉතින් 12 ගානකට වගේ මම පිටත් වුණා. ඉතින් ඩුබායි ඉන්න හැමෝටම thank you අපේ ෂෝ එක බලන්න ආවට. අපි ආයෙමත් අලුත් ෂෝ එකකින් වෙන රටක කොහේ හරි හම්බුවේ කියලා මම අනිවාර්යෙන් හිතනවා ශනුද්‍රි මායෙක්. ඉතින් අපිට කමෙන්ට් කරපු ඒ වගේම දොස් කියපු ඒ වගේම අපිට ආදරය කරන හැමෝටම ගොඩක්ම thank you. ශනුද්‍රි වෙනුවෙනුත් මම thanks කරනවා හැමෝටම. ඉතින් අපි අලුත් vlog එකකින් ආයෙත් හම්බ වෙන බලාපොරොත්තු වෙන් දැනට අපි තුන්දෙනා සමු ගන්නවා. එහෙනම් අපි ඉක්මනටම හම්බ වෙමු මගේ next vlog එකකින් අපි තුන්දෙනාත් එක්කම. තව vlog එකක් තියෙනවා ශනුද්‍රිත් එක්ක අලුත් සින්දුවක අලුත් දෙයක් එක්ක. ඒක අනිවාර්යෙන් ඉක්මනට දානවා. ඒකත් බලන්න ලෑස්තිලා ඉන්න. නමුත් මේ වගේ ට්‍රැවල් vlog එකක් ආයි ශනුයි මායිෂේ එක ඉක්මනට බලාපොරොත්තු වෙන්න කියලා ආදරෙන් ඉන්න කියනවා ඕගලන් හැමෝටම. එහෙනම් see you, bye bye.